කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනේ සඳහා ලබා දෙන ලබා දී ඇති කාලගුණ නිවේදනය අනුව බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට සුලිකුණාට දක්වා තීව්‍ර සුලිකුණාට දක්වා වර්ධනය වීමට විමි පවතිනවා. මෙම සුලිකුණාටුව මේ වන විට පේදුරුතුරුවට කිලෝමීටර් 100ක් පමණ නැගෙන දෙසින් ප්‍රදේශයෙන් උතුරට බරව වායම් දෙසට ගමන් කරමින් පවතිනවා. මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළුවලින් බරව පවතින අතර උතුරු පළාතේ ත්‍රිකුණවල දිස්ත්‍රික් ඉතා තද වැසි අපේක්ෂා කරනවා. ඇතැම් ස්ථානවල එම දිස්ත්‍රික් උතුරු පළාතේ සහ ත්‍රිකුණවල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වඩා වැඩි වර්ෂාවක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දිවයින සිසු ප්‍රදේශවල විටින්ට වැසි ඇතිවන අතර උතුරු මැද සහ වයම් පළාත්වලත් මාතලේ සහ කෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. උතුරු සහ උතුරු මැද වයඹ සහ ත්‍රිකුණාල දිස්ත්‍රික්ක යන්නේ විටින් විට හබන සුළඟ තත්ත්වය පැයට කිලෝමීටර් 60ක් 70ක් දක්වා පමණ වන බවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ වගේම දිවයින සිසු ප්‍රදේශවලත් වර්ෂාව තියෙන දිස්ත්‍රික්කයන්වල කිලෝමීටර් 30ත් 40ත් අතර ප්‍රමාණයක සුළඟ තත්ත්වයක් තිබී බවද ඔවුන් විසින් දන්වා තියෙනවා. මෙම කාලගුණී තත්ත්වය හේතුවෙන් පසුගිය දින පුරා ඇති වූ වර්ෂාපතනය මේ වන විට දිවයිනේ බොහොම ප්‍රදේශවල ගංගා වැව් සහ අනිකුත් ජල මාර්ග සම්පූර්ණ මගේ පිරිතිරි ගොස් තියෙනවා. එහිදී ප්‍රධාන වශයෙන් යාපනය, මන්නාරම, කිල්නොච්චිය, ත්‍රිකුණාමල ඇතුළු උතුරු හා නැගෙනහිර පළාති සියලු දිස්ත්‍රික්ක දැඩි බලපෑමට අසු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉටින්ට ඔබ දැනුවත් කිරීමට කටයුතු කළා මීට පෙරදී. මේ අතර දැන්ට ගාල්ල මාතර කවුතර ඇතුළු දිස්ත්‍රික් දිවයිනේ සිසු දිස්ත්‍රික්කවල පවතින ගංගොත් ඇතිවිච්ච ගෞරවත්වයේ සුළු වශයෙන් පහව යමින් පවතිනවා. ඉදිරි දින කිපෙද ඒ ප්‍රදේශයේ වර්ෂාලු තත්ත්වය හේතුවෙන් සම්පූර්ණ වශයෙන් ඒ ගංගොත් තත්ත්වය පහව යන ලෙස බලාපොරොත්තු වෙනවා. සමස්තයක් වශයෙන් ගත් කළ දිවයිනේ දිස්ත්‍රික්ක 21ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 175ක් පවුල් 98635ක පුද්ගලයන් 330894ක් බලපෑමට ලක් කළ තිනවා. අද උදේ 8 වෙන විට ඒ අතුරින් මියෑම් 12ක්ද තුවාල් ලැබුවන් 17ක් හා අතුරුදහන් වූවන් දෙදෙනෙක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම නිවාස 82ක් පූර්ණ වශයෙන් හානියට ලක් වෙලා තිනවා සහ නිවාස 1465ක් අර්ධ වශයෙන් හානියට ලක් වෙලා තියෙනවා. මේ වනිට ආරක්ෂක ස්ථාන 267ක පවුල් 8358ක් පුද්ගලික වශයෙන් 26625ක් ස්ථානගත කරලා තිනවා සහන කටයුතු සඳහා. ඊට අමතරව පීඩාවට පත් වූ සමහරක් ජනතාව ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන්ගේ නිවාසවල රැඳී සිටිනවා. මේ තත්ත්වය යටතේ ආරක්ෂක අමාත්‍යාංශ මගින් ආපදා කළමන කරන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මාණ්ඩලික ප්‍රධාන කාර්යාලය හරහා ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් බලපෑමට ලක් වූ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ සඳහා ආපදා කළමනාකර මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය දවසේ පැය 24 පුරා යහුසුලව තම රාජකාරී සපයමින් සිටිනවා. කිසිදු අඩුපාඩුවකින් තොරව හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සහන සපයීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාර මගින් සපයමින් සිටිනවා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශ මගින් එම ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී යන පරිපාලන යන්ත්‍රය හරහා පීඩාවටපත් ජනතාවට සහන ලබා දීම සඳහා යොමු කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් ඊයේ උදෑසන ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු අගමැතිතුමියගේ සහ සියලු වකිලතු ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වුවා. ඒ පවත්වලා ආපදාවට ලක්වන ප්‍රතිචාර දක්වන සඳහා අවශ්‍ය සියලු කටයුතු, සියලු සහන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස විශේෂ උපදෙස් ලබා දුන්නා. ඒ අනුව වගකිය යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට අදාළ ආපදා ලක් වූ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ කටයුතු සොයා බලලා අවශ්‍ය ආපදා කළමනාකරණ කටයුතු වගේම සහන කටයුතු වලටත් යොමු වෙලා ඒ කටයුතු පූර්ණ වශයෙන් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඊයේ දිනේම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා මන්නාරම් ප්‍රදේශයේ මන්නාර දිස්ත්‍රික්කයේ සංචාරය කරමින් මේ විමර්ශන කටයුතු පවත්වලා අවශ්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රදේශයේ පරිපාලන නිලධාරීන් සහ අනිකුත් ආපදා කළමනාකරණ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ කටයුතු නිෂ්පාදනය සිදු කරන ලෙසටත්. ඒ වගේම අද දිනේ මේ අවස්ථාව වන විට ආරක්ෂක ලේකම්තුමා
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ දිනාල ඇතුළු සියලු ආපදා කළමනාකරණ කටයුතු වලට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග උතුරු ප්‍රදේශයේ යාපනී දිස්ත්‍රික්ක ඇතුළු උතුරු ප්‍රදේශයේ සංචාරක නිරීක්ෂණ කටයුතු ඉදිරියට එහිදී අවශ්‍ය නිලධාරීන්ට අවශ්‍ය නිසි උපදෙස් ලබා දීම සිදු වෙනවා ඇති. ඒ වගේ මේ ජල ගැලීම් හේතුවෙන් මාර්ග සෑහෙන ප්‍රමාණයක් දිවේ නියම අවිරවිහිම් යටවීම් සිද්ධ වෙලා තියෙන ජල ගැලීම් හේතුවෙන් එදී මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ වැල්ලතොට හරහා තියගොඩ මාර්ගයේ මැද්දගොඩ පාලමසලත් යට වෙලා තියෙනවා. බදුල දිස්ත්‍රික්කයේ වැලිමඩ උඩුකුස්සලා මාර්ගය 44 කිලෝමීටර කණු අසලින් ඊළඟට පස්සර මඩොල්සි මාර්ගයේ මැටිගැතන ප්‍රදේශයෙන් යට වෙලා තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කේ ගත්තොත් බනම් පිටිය කුඩා වේ පිටාර ගැලීම හේතුවෙන් අතුරු මාර්ග කීපයක් ජලයෙන් යටවෙලා තියෙනවා. ඒ නිසා ධම්මින්න මාර්ගය ධම්මින්න අරලගංගිල මාර්ගය සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙනවා. ඒකින්ද වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඒ ප්‍රදේශයේ මහමාර්ග අධිකාරී නිලධාරීන් ප්‍රදානලා තියෙනවා. ඊළාට පොළොන්නරුව මඩකලපු මාර්ගයේ මනම් පිටි ගල්ලල් ස්ථානයෙන් යට වෙලා තියෙනවා. ඒ ස්ථානයෙන් කිසිම ගපනාගමන සිදු කිරීමට මේ අවස්ථාවේ මේ වනට සිදු කළ නොහැකි බව දන්වනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් කුරුණෑගල දෙදරුව ජලාශයේ වාන්දුරු විරුද්ධ කිරීම නිසා අනුරාධපුර ඇල්ල මාර්ගය යට වෙලා තියෙනවා. ඒක නිසා විකල්ප මාර්ග භාවිතා කිරීමට අවශ්‍ය වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්නාරම් බෝගොඩ මාර්ගයේ ස්ථාන කීපයක් ජලයෙන් යට වෙලා තියෙනවා. ඒක නිසා මේ මාර්ගයේ මේ අවස්ථාවේ පාවිච්චි කිරීම හැකියාවක් පවතින්නේ නැහැ. ඒ වගේම නුවර එළිය කඳපොළ අලුත් පාර හන්දිය අඩි 1.5 පමණ ජලයෙන් යටවෙලා තියෙනවා. ඒක නිසා ඒ ප්‍රදේශයෙන් ගමනාගමන සිදු කිරීමට නොහැකි බව දන්වා සිටිනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ මාර්ග බොහොම සෑහෙන ප්‍රමාණයක් ජලයෙන් යටවෙලා තියෙනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ මාර්ග සෑහෙන ප්‍රමාණයක් ජලයෙන් යටවෙලා තියෙනවා. ඉදී වෙල්ලාලි කොඩිචෝලේ මාර්ගය, කොඩිචෝලේ අම්බලතුරේ මාර්ගය, අයිත්‍යමලේ සිට වවුනතිව් මාර්ගය, අයිතිමල සිට කරදියනාරු මාර්ගය, සන්දිවිල සිට සිත්තන්ඩි මාර්ගය, මඩගලපු සිට පුදුරු මාර්ගය, එරාවුරු සිට කොඩිමාදුරේ මාර්ගය සහ වාලච්චෙන් සිට පුණානි මාර්ගය ජලයෙන් යටවෙලා තියෙනවා. ඒ නිසා ඒ මාර්ගය පාවිච්චි කිරීමදී අපහසුතාවයන් ලක්වීම පුළුවන්. ඒක නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස අපි ප්‍රදේශ ජනතාවට දැනුම් දෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වාන්නල සිට තමලගු මාර්ගයේ 96 වෙන කිලෝමීටර් ස්ථානයේ ජලයෙන් යටවෙලා තියෙනවා. ඒ වගේම යාපනේ දිස්ත්‍රික්කයේ කයිට් සිට යාපනේ මාර්ගයේ කොට්ට දිස්ත්‍රික් තල්ලූරු දක්වා යාපන නගරය තුළ ජලයෙන් යටවෙලා තියෙනවා. ඒ නිසා විකල්ප මාර්ග භාවිත කිරීම අවස්ථාව පෙන්වා කියලා සිටිනවා කයිට් ප්‍රදේශන මහජනතාවට. මුලිතු දිස්ත්‍රික්කයේ ඔඩ්ඩු සුදාන් සිට කලාමරිප්පු මාර්ගයේද ජලයෙන් යටවෙලා තියෙනවා. වවුනියා දිස්ත්‍රික්කයේ ඒනමේ මාර්ගයේ ඕමත්තේට නුදුරින් නොච්චිපොටේ පාලමසලින් අඩි 4ක් විතර ඇතුළත මේ අවස්ථාවේදී ඒක නිසා මේ මාර්ගය භාවිතා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස අපි මහ ජනතාව දෙනුම් දෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනිස්ට මන්නූරු දක්වා මාර්ගයේ 375 කිලෝමීටර කණු අසලද ජලයෙන් යටවෙලා තියෙනවා. ඒක නිසා එහිදීදී අපහසුතාවයට ලක් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ජලයෙන් යටවීම ඇතුළු මහා මාර්ග ගමන් ගන්නා අයට සහාය වීම සඳහා සහ අනිකුත් මුදවා ගැනීම සහ ගලවා ගැනීම සහ මුදවා ගැනීම කර සිට අපි ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදලා තියෙනවා. දිවෙන පුරාම විශාල බටපිරිස සංඛ්‍යාවක් යොදා ගනිමින් එහිදී ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් එක්ක මේ වන විට බෝට්ටු 239ක්කුත් ගලවා ගැනීම හා බේරා ගැනීම මුදවා ගැනීම ගලවා ගැනීම හා මුදවා ගැනීම කණ්ඩායම් සමාජික 200 කණ්ඩායම් ප්‍රමාණයකුත් අගුල් 36කුත් සේවය දවල් සිට ඒ වගේම ප්‍රවාහන කටයුතු සඳහා යුනිකෝන් සහ බෆල් රථ ඇතුළු 175ක ප්‍රමාණයකුත් ට්‍රැක්ටර් රථ 64ක්ද ඒ වගේම හෙලිකොප්ටර් යන 4ක්ද සේවය සඳහා දවල් තිබෙනවා. මුදියන පුරාම මේ අවශ්‍ය කටයුතු සිදු කරන සඳහා සමස්තයක් වශයෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ බටපිරිස 1723 දෙනෙකු මේ සඳහා මේ වෙන විට එම ආපදා සහන කටයුතු සඳහා සහ ප්‍රවාහන කටයුතු සම්පාදනය කිරීම සඳහා යොදවලා තියෙනවා. අවසාන වශයෙන් අපි මහජනතාව දැනුවත් කරන්න අවශ්‍ය හදිසි ආපදා අවස්ථා සඳහා දැනුම් දීම සඳහා 117 හදිසි අමුතුම් මැදිරියේ දුරකථන අංකය පාවිච්චි කරන්න කියලා ඔබලාට අවශ්‍ය මොනවාම හරි හදිසි ආපදා ඒ වගේම හදිසි අවස්ථා සඳහා ආපදා ලක්වීම සඳහා ඉමාමතේ එම 117 දුරකථන අංකය මත අපගේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරියට ඔබගේ අවස්ථාව දරුම් දෙන්න. එසේද අපි අදාළ ස්ථාන ආයතන වලට අංශ වලට යොමු කරලා ඔබගේ අවස්ථාව ලබා දෙන කටයුතු. ඒ වගේම
අවසන් වශයෙන් දනුම් දෙනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පරිශ් සංවිධානය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් විටින් විට මෙම ආපදා තත්ත්වයේදී ලබා දෙන දැනුවත් කිරීම් පුරුදු දෙනු නිසා අවවාද සම්බන්ධ අවධානය සිටලා ඒ අනුව ක්‍රියා කරන ලෙස.